ආයුබෝවන් ඔබ එක්වන්නේ ජාතික රූපවාහිනී දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම විරාජ් ප්‍රේමසිරි ප්‍රථමයෙන් දකිමු ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම පොලිසියට අලුතින් දසදහසක් මියගිය ආබාධිත රණවිරු වැටුප් දිවි ඇතිතෙක් යැපෙන්නන්ටත් පුරප්පාඩු රංජන්ගේ මන්ත්‍රී දුරේ අජිත් මන්නප්පෙරුම දිවුරුම් දෙයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ හැසිරීම පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කිරීමක් ඇමති කෙහෙලිය කියයි අලුත් අවුරුද්දට පෙර පවුල් 38 දහසකට නොමිලේ විදුලිය යාපනයේ නගරාධිපති අත්අඩංගුවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පොලිස් සේවයට දස දහසක් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා නව පොලිස් ස්ථාන 196ක් පිහිටුවීමටද නියමිතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභා රැස්වීමේදී මේ බව ප්‍රකාශ කෙරුණා. රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්ුණා. වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු මෙම කාර්යක සභාව රැස්වූ පළමු අවස්ථාව මෙයයි. එහි සභාපති ධුරේ හොබවනු ලබන්නේ ජනාධිපතිතුමා විසින්. කාර්යක සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද ඊටෙක්ව සිටියා. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභා රැස්වීමට මෑත කාලයේ මැති ඇමතිවරු වැඩි පිරිසක් සහභාගී වූ අවස්ථාව මෙය බවයි පාර්ලිමේන්තු නිලධාරීන් පවසන්නේ. මෙහිදී රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් තීරණ රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණා. ජනාධිපතිතුමා කියා සිටියේ ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වලට ගෙවන වැටුප් සාදීමනා යැපෙන්නන්ට දිවි ඇතිතෙක් ලබා දීමට අවධානය යොමු ඇති බවයි. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙනවා. එබැවින් උද්ඝෝෂණ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. මත්ද්‍ර විනිවාරණ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර අවසන් වැතැයි පැවසූ ජනාධිපතිතුමා එය ළඟදීම ප්‍රසිද්ධ කිරීමට හැකිවනු ඇතැයිද පැවසුවා. මත්ද්‍රව්‍ය භාවිතයට අබැහි වූවන් පුනරුත්ථාපනයේදී ආගමික උපදේශනයේ වැදගත්කමද එතුමා පෙන්වා දුන්නා. ආගමික අන්තවාදය තුලත් පොතපත තහනම් කිරීම නිශ්චිත ආගමක් ඉලක්ක කොටගත්ක් නොවන බවත් කුමන හෝ ආගමික අන්තවාදයේ පිටුදැකීම තම අරමුණ බවත් ජනාධිපතිතුමා කියා සිටියා. ආරක්ෂකාංශ සතු ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල පොල් හෝ වෙනත් සුදුසු භෝග වගා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා එම ඉඩම් හඳුනා ගන්නැයි ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ ආරක්ෂකාංශ ප්‍රධානීන් සාකච්ඡාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වස් සැමරුම වෙනුවෙන් සංවිධානය කළ සම්මේලනමාලාව සමග සම්පාදනය කළ සමරු කලාපය ජනාධිපතිතුමාට ඊයේ පිළිගැන්වුවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ මාධ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන් යන මහත්වරු ඊට එක්ව සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට සමග ජන බලවේගයේ අජිත් මානප්පෙරුම මහතා පත් කර තිබෙනවා. අජිත් මානප්පෙරුම මහතා ආද පෙරවරුවේ කථානායකවරයා ඉදිරියේ ධුරයේ දිවුරුම් දුන්නා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වර්ධකරුවෙකු වීමෙන් රංජන් රාමනායක මහතාට සිය මන්ත්‍රී ධුරය අහිමි වුණා. සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි පුද්ගලයා වන්නේ අජිත් මාන්නප්පෙරුව මහතායි. ඒ අනුව අජිත් මාන්නප්පෙරුව මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ අද අසුම් ගත්තා. හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩසටහනේ නැකතට පැලයක් වැඩසටහන යටතේ පැල බෙදා දීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. සිංගල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අප්‍රේල් 16 වෙනිදා උදේ 6:40ට යෙදී ඇති ජාතික රුක් රෝපණ නැකත වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මකයි. වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ පරිසර අමාත්‍යාංශයේ විසින්. මේට අනුග්‍රහය දක්වන්නේ ඩයලොග් 88 සමාගමයි. ජාතික රූපවාහිනියේ සේවකයන්ට සංකේතාත්මකව පැල බෙදා දීම අද සිදු කෙරුණේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහල් ජයතිලක, අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් නාරගල යන මහත්වරු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ඇතුළු කාර්ය මණ්ඩලයේ මීට එක්ව සිටියා. පසුගිය කාලයේම කතා වුණේ වන විනාශයන් පිළිබඳව.
පරිසර දූෂණයන් පිළිබඳව අපි මේ පිළිබඳව දැඩි අධීක්ෂණයක් කරා මම කියන්නට කැමතියි බොහෝ සමාජ මාධ්‍ය ජාලාවල ගෙන ගිය ප්‍රචාර අද අසත්‍ය බවට ඇස්පනා පිටම ඔප්පු වෙලා තිබෙනවා අපි ආරම්භ කරේ පැල මිලියන 2ක් මේ ඉදිරි අවුරුදු 5 තුල රෝපණය කිරීමේ බලාපොරොත්තු වෙයි ඒ වගේම අපි තීන්දුව කරා මේ වැඩසටහනට කිසිදු රාජ්‍ය මුදලක් භාවිතා නොකරන අද වෙනකොට මට කියන්න ආඩම්බරයි මේ වෙනකොටත් හුස්ම දෙනතුරු වැඩසටහන යටතේ පැල 1,700,000කට වැඩි ප්‍රමාණයක් අපි රෝපණය කරලා තියෙනවා එයින් දැනටම ලක්ෂයකට වැඩි ගස් බව संबंध विविध आयतन ඉතිහාසයේ වෙන කිසිම කාලයක නොවුණු ආකාරයට දැඩි කැපවීමකින් යුතුව ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ අවතීර්ණ වීම ප්‍රදර්ශනය කරන එක විශේෂ ඵලදායි පියවරක් විදියට තමයි මේ ජාතික සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවට පැල රෝපණය කිරීම සඳහා නැකතක් ඇතුල් කරලා තියෙන්නේ. අපි ජාතික වැඩපිළිවෙල සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයන මාධ්‍ය ආයතනයේ විදිහට ഇതുමල එක්ක සම්බන්ධ වෙනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පවුල් 38,000කට දැයට එළිය ව්‍යාප්තිති යටතේ නොමිලේ විදුලිය ලබා දෙන බව අමාත්‍ය ඩලස් සලහප්පෙරො මහතා පවසනවා. විදුලිය නොමැති මෙරට පවුල් සංඛ්‍යාව 1,18,000ක්. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තංගල්ලේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමින්. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට එක්ුණා. විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සහ ජනතා නියෝජිතයින්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අපේ බලශක්ති ධාරිතාවේ 40% පමණ මේ රටට දායාද කළ තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ යුගයන්වල. 21 ශතවර්ෂයේ 3 දශකයට ඇවිල්ලත් 118,000 පවුල් ලංකාවේ විදුලිය නැතුව ජීවත් වෙනවා. අප්‍රේල් මාසේ 13 වෙනිදට ඉස්සෙල්ලා දැයට එළිය ව්‍යාපෘතිය ඇතුලේ ජනාධිපතිතුමා තීරණය කරා දුප්පත්කමේ සාපේන් ඉතිහාසයේ පුරාම පිළිච්ච පවුල් වලට ප්‍රමුඛත්වයක් දීලා 118,000න් 38,000ක් පවුල් වලට අප්‍රේල් මාසේ අපේ සංස්කෘතික මහා මංගල්‍යයට පෙර විදුලිය ලබා දෙන්නටයි කියලා. ගෙදරල් වයරින් කරන් ඉන්න සෑම පවුලකටම අප්‍රේල් 13 වෙනිදට ප්‍රථම අපි විදුලිය ලබා දීමට මණ්ඩලය කිසිදු අයකිරීමකින් තොර කටයුතු කරනවා. එක්තරා අවස්ථාවක් අපිට හම් වේ අනාගතයේදී මේ රටේ සියලුම පවුල් රැහන් වලින් සම්බන්ධ වෙච්ච එකම ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය කියලා කියන ගෞරවණීය යෙදුම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් උත්සවයේ සමයේ ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නවා සිංහල අලුත් අවුරුදු සමයේ සැනකෙළි සර්වීප් එකෙන් තමයි මේ උත්සවය පවත්වන්නේ. මේ අවස්ථාවේදී සමහර වෙලාවට අපි මාස ගණනාවක් සමහරට අවුරුද්දක්ම දැක්ක නැති අය අපේ නෑදෑයෝ මිත්‍රයෝ අපි හමු වෙනවා. විසිරිලා ඉන්න පවුල් එකතු වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ අවස්ථාව අපි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරනවා වගේම COVID-19 පොකුරු ඇති නොවන ආකාරයට සමරිය යුතුයි. එහෙම නැති වුණොත් වෙන්නේ අපි මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඉවර වෙනකොට අපේ රට පුරා COVID-19 පොකුරු ඇති වෙන්නේ අවදානම තියෙනවා. ඉතින් ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වගකීමකින් කටයුතු කරන්න. අපි දන්නවා මේ අවස්ථාවේදී මේ කලාපයේ වගේම වෙනත් රටවල් වලත් මේ ලෝකයේ අනිත් ප්‍රදේශවලත් විශේෂයෙන්ම යුරෝපයේ රටවල් වල නැවත නැවතත් සංචරණ සීමා පනවමින් ලොක්ඩවුන් කරමින් ඒ රටවල් වල ඇතිවන 3වන 4වන රැලි පාලනය කිරීමට ඔවුන් විශාල උත්සාහයක් ගන්න අවස්ථාවේදී තමයි සාර්ථකව අපි COVID-19 රෝගය පාලනය කරමින් පවතින්නේ. ඉතින් ඒ සඳහා ජනතාවගෙන් ලබා දෙන දායකත්වය දිගින් දිගටම අවශ්‍ය වෙනවා. සිංහල සහ දෙමළ අවුරුද්ද අපේ පවුලටම තමුන්ගේ පවුලටම පමණක් සීමා කරගන්න, ඒ වගේම උත්සව සැනකිලි වලට ජනතාව ඒකරාශී වෙන ස්ථානවලට යෑමෙන් වළකින්න, එහෙම යනවනම් යම් කිසි විදියකින් හමුවීමක් ඇති වෙනවනම් ඒ අවස්ථාවේදී මූලික සෞඛ්‍ය
ආරක්ෂණ ක්‍රමවේද වලට අවධානය යොමු කරන්න. ඒ වගේම ඊයේ දිනය තුල නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 3 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 3439ක් පමණ. නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිරෝධායන රීති කඩ කරන්නන් ගැන විමසිල්ලෙන් පසු වෙනවා. සෑම විටම ඔබ යම් ක්‍රියාකාරකමක් සංවිධානය කරනවා නම් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර ගන්න, පොලිසිය අවසර ගන්න, එසේ නොමැතිව සංවිධානය කළොත් ඒ නීති විරෝධී කටයුත්තක් වෙනවා. ඒ අනුව ඔවුන් වගකීමකට බැඳෙනවා. පොලිසිය වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ සයිනෝෆාම් එන්නත මෙරට රැඳී සිටින චීන ජාතිකයින් 2469 දිනකට ලබා දී ඇති බවයි. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 91044ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.5 එකක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2699 දෙනෙකු අයත් COVID-19 වැළඳුණු තවත් 343 දෙනෙකු ඊයේ හඳුනා ගනුණා. ඉන් 303 දෙනෙකු පෑලියගොඩු COVID පොකුරේ ආශ්‍රිතයන්. තවත් 9 දෙනෙකු වන්දනාගාර COVID පොකුරට අයත්. සෙසු පිරිස විදේශයන් හිසට පැමිණි අයයි. සුවය ලැබූ 127 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. COVID-19 පුද්ගල මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඔවුන් දෙහිවල සහ කොණ්ඩාවිල යන ප්‍රදේශවල පදිංචි කරුවන්. සමගී ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ හැසිරීම පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කිරීමක් බව අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමෙන් පසු අමාත්‍යවරයා මාධ්‍යට මේ බව කියා සිටියා. අමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදක අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද කතාබහක නිරත වුණා. පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් අමාත්‍යවරයාගේ නිලා සිටියේ ගුවන්විදුලි සංස්ථාවේ ගීත ප්‍රචාරය කරන විට පැරණි බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන ගීත ප්‍රචාරය කරන ලෙසයි. අනතුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයට වසර 42ක් පිරීම නිමිත්තෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිස පැවති රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමටද අමාත්‍යවරයා හික්ුණා. අනතුරුව මාධ්‍ය අදහස් දැක්වූ අමාත්‍යවරයා මේක දැනුවත්ව මං හිතනවා නිකන් ප්‍රශ්නයක් ඇති කරගත යුතුයි නිකන් අර ලෝකෙට පේන සද්දයක් අපි දමිය යුතුයි කියන පරමාර්ථයෙන් වෙන්නට ඕනේ කියන එකයි මගේ හැඟීම. ඉතාමත් බාල පරමාර්ථයක්. ඒ හරහා අපි හැම දිනකම මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වය තමයි ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වෙන්නේ. ඒකට වාක් කියන්න ඕනේ සමගි බලචාරයේද පක්ෂ නායකතුමා ප්‍රමුඛ කණ්ඩායම. මොකද අපි දන්නවා කථානායක තීන්දුවක් දීපුවාම ඒ විෂය අපි අවසන් කරනවා. ඒකට විරුද්ධව යනවා නම් යන්න තියෙන අපි කියන සබ්ස්ටැන්ෂල් මෝෂන් එකක් එමෙන්නත් නැගෙන්න පුළුවන්. විරුද්ධව ගෙහෙන්නත් පුළුවන්. ඒ නිසා දනදන තමන්ගේ දේශපාලන වශයෙන් නිකන් කැළඹීමක් ඇති කරලා රට පෙන්නන් අපි සටන් කාමී කියනවායි කියන කරහා ඒ කරපු බාල්දු වීම ගැන මම කනගාටු වෙනවා. LTT සංවිධානයේ පොලිස් ඇඳුමට සමාන ඇඳුම් සහිතව පුජ්ජලීන් පිරිසක් සේවයේ යෙදූ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ කොටි සංවිධානය ප්‍රවර්ධනයට අනුබල දීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. LTTE පොලිස් ඇඳුමට සමානව සැරසුණු පුද්ගලයන් 5 දෙනෙකු යාපනයේ නගරයේ යම් ස්ථානයක රාජකාරිය යොදවා ඇති බවට ලද තොරතුරක් මත කළ විමර්ශනයකදී හෙළිවූයේ මහනගර සභාව ඔවුන් සේවයේ යොදවා ඇති බවයි. අදාළ පුද්ගලයන් තාවකාලිකව මහනගර සභාවට බඳවාගෙන නිල ඇඳුම් නිර්මාණය කරවා සේවයේ යොදවා ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණය කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ පොලිසිය අත්අඩංගුවටගත් නගරාධිපතිවරයා ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ටාසේ වවුනියා ඒකකයට බාර දී තිබෙනවා. එම සේවකින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිස් ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කා සමග සම්බන්ධතා පැවැත්වූ සරත් කුමාර් හෙවත් GT නැමැති සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. මුල්ලෙරියාව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. මුල්ලෙරියාවේ ඔහුගේ නිවසේ තිබූ බොහෝගත රහස් කුටියක්ද සොයාගෙනුණා. පොලිසිය නොවැම්බර් 12 වෙනිදා වෙලිගම ප්‍රදේශයේ සොයාගෙනු කිලෝග්‍රෑම් 112ක හෙරොයින් තුගේ සම්බන්ධයෙන් අවශ්‍ය විසිටි 9 වෙනි සැකකරු වන්නේ මොහොයි. ඉදිරි විමර්ශන සඳහා සැකකරු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. මෙරට බදු ක්‍රමය සරල සහ විධිමත් කොට පොදු ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක බව ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහතා පවසනවා.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ ක්‍රියාත්මකයි මේ යටතේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමෝපාය වැඩපිළිවෙලක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියා දේශීය ආදායම් පනත හා එකතු කළ අගය මත බදු සංශෝධනයට අදාළ බදු පනත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා ඒගෙන හා 2020 2021 අයවැයෙන් හඳුන්වා දෙන ලද බදු යෝජනා සම්බන්ධව අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම සම්මන්ත්‍රණයේ අරමුණයි රජයට විශාල වශයෙන් බදු ගෙවන ව්‍යාපාරිකයින් 200කට අධික පිරිසක් කොළඹ පැවති සම්මන්ත්‍රණයට ඊයේ එක්ුණා අය ගැනීම අඩු කරන්න නම් කළ යුතු කාර්යය තමයි මේ ආදායම් ඉදන් අතර පරතරය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අඩු කරගන්න එක महाजनतावट निष्पादन आयोजन දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වසර 89ක් පිරීමද සම්මන්ත්‍රණයේ සංවිධානය කිරීමට තවත් හේතුවක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් එච්.එම්.ඩබ්ලිව්.සී. බණ්ඩාරයන මහත්තුරු සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මීට එක්ව සිටියා. වර්තමානයේ ක්‍රියාත්මක ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහෙත් ආර්ථිකයේ සිදුවන විචල්‍යයන් කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවන බවයි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කරන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්. මේ දක්වා ගනු ලැබූ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ ණය පොලි අනුපාතික පහළ ගියා. මෙම ප්‍රවණතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය දුටුවා. ලිහිල් ප්‍රතිපත්තියක් වෙත යොමු වී දැනට වසර දෙකක් පමණ වෙනවා. එමෙන්ම ගෝලීය ආර්ථිකයේ ගතික ක්‍රියාකාරීත්වය නිසා ඇතිව තිබෙන යම් යම් කරුණුත් මෙහිලයි මේ තීරණය ගැනීමෙහිදී බලපෑවා. 2020 ඍණ ආර්ථික වර්ධනයෙන් පසුව මෙම වසර සඳහා 5.5 සිට 6 අතර ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරනවා. එලෙස ශක්තිමත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයට අප හිතනවා විදේශීය අස්ථාවර භාවයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති බව. විදේශීය ආංශයේ ස්ථායීතාව සඳහා මෙම ප්‍රවේශයේදී යම් පාලනය වූ මට්ටමක ආනයන පවත්වා ගැනීමේ වැදගත්කමත් අපි අවධාරණය කරනවා. අසාමාන්‍ය විදියේ ප්‍රතිපත්ති ලිහිල්කරණයක සහාය ඇතිව ආර්ථිකය ඉහළ මට්ටම්වල වර්ධන තත්ත්වයන් වාර්තා කිරීමට පටන් ගන්නා විට සමස්ත ඉල්ලුම් තත්ත්වයන්හි පීඩන මතුවෙන්නට පුළුවන් බව අපි දන්නවා. එබැවින් අප සිටින්නේ දැඩි විමසිල්ලෙන්. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී සඳහා පිටත්ව යන තුන්වන සංග්‍රහමික ප්‍රවාහන බට කණ්ඩායමේ උත්තමාචාර සම්මානයක් ඊයේ පැවැත්ුණා. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන්. එය පැවැත්ුණේ කුකුලේ ගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේදී. බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලිබලා යාමට නියමිතම කණ්ඩායමට නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකු අයත්. යුද හමුදාවේ රෙජිමේන්තු 12ක බටපිරිස් මේ අතර වනවා. එහි පළමු කණ්ඩායම ලබන 20 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි. දැනට මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් වල නිරත බට කණ්ඩායම අදීර දෙකක් යටතේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිතයි. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. උරුමයක අරුමය කැලණිය විතුසිතුවම් ග්‍රන්ථයේ ජනගත කිරීම කැලණිය රජ මහා විහාරස්ථානයේදී ඊයේ සිදු කෙරුණා. 2019 වසරේ විශිෂ්ටතම ග්‍රන්ථය ලෙස සම්මානයට පාත්‍ර වූයේද මෙම ග්‍රන්ථයයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැරණි බිත්තිසිතුවම් වාර්තාගත කිරීමේ වැඩසටහන යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි උරුමේක අරුමය කැලණිය නමින් මෙම බිත්තිසිතුවම් ග්‍රන්ථය මුද්‍රණය කොට තිබෙන්නේ. විහාරස්ථානයේ සියලුම සිතුවම් සහ මූර්තිද ග්‍රන්ථයට ඇතුළත්. එය වර්ණ පිටු 504කින් සහ වෙළුම් දෙකකින් යුක්තයි. ග්‍රන්ථයේ ජනගත කෙරුණේ කැලණි රාජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්. රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග යන මහතරුන් හා විද්වතුන් රසක් ඊට එක්ව සිටියා. නව විශ්වවිද්‍යාලයක් මේ වසරේ කළුතර ඉදිකරන බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කළුතර දිස්ත්‍රික් සිසු දරු යාත්‍රා වැඩසටහනට එක් වෙමින්. පාසල් දියුණු කරන්න දරුවන්ට අවශ්‍ය කරන සම්පත්තික ලබා දෙන්න කරුතර දිස්ත්‍රික්කයේ කරුතර රෝහල ජාතික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරගත්තා. මම ඒක ශික්ෂණ රෝහලක් කරේ ප්‍රායෝගිකව වැඩ කළ නිසා. රෝහල ශික්ෂණ රෝහලක් වනතුරු අපිට වෛද්‍ය පීඨයක් ගේන්න බෑ. පහුගිය සඳුදා අධ්‍යාපන කරු අමතිතුමා සෞඛ්‍ය අමාත්‍යමියගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව මම අනුමත කරගත්තා. කරුතර දිස්ත්‍රික්කයේ පළවෙනි වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේ වැඩසටහනට අවශ්‍ය කරන ඒ අනුමැතිය ලබා ගත්තා. පළවෙනිම දරුවෝ 100 වේ වෙන විට පදවා ගත්තා. මේ අවුරුද්දේ මේ 2021 වර්ෂයේ ආයවැය සම්මේලනයේ කරුතර දිස්ත්‍රික්කයට පළවෙනි විශ්වවිද්‍යාලය මම මුල්ගල තියලා මේ වසරේම ආරම්භ කරනවායි කියන පණිවිඩය අපේ දරුවන් වෙනුවෙන් බොහොම සතුටින් මේ අවස්ථාවෙ ලබා ගත්තා. පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 32ක පාසල් 43ක දරුවන්ට උපකරණ බෙදා දීම සිදු කෙරුණේ අමාත්‍යවරයා ආතින්. පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන් 675 දෙනෙකුට උපකරණ පිරිනැමුණා. උත්සවය පැවැත්ුණේ බදුරලිය මහවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී. ඒ සමගින් ජාතික රූපවාහිනී දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමවටපත් වෙනවා. ආයුබෝවන්.